ගමේ අරගලකරුවෝ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට ඇවිල්ලා මේ විදිහට විරෝධතාවයක් දක්වන්නේ අපි දැක්ක පහුගිය දවස්වල මේ ලංකාවේ ජන අරගල ඇතුලේ මර්ධනයට එරෙහිව ඉන්දියාවේ ශිෂ්‍යයෝ එකතු වෙලා ඒ මර්ධනයට විරුද්ධව උද්ඝෝෂණය කරනවා ඒ වෙලාවේ ඉන්දියානු පොලිසිය වොන්ව අත්අඩංගුවට ගන්නවා අපි මේ වෙලාවේ පැහැදිලිව පණිවිඩයක් දෙනවා මේ අරගලයට එක්ක දායක වෙන මේකට සහයෝගය දක්වන ලංකාවෙන් පිටත මේ අපේ ආසියානු කලාපේ විතරක් නෙවෙයි එතනින් එහාට ගිහිල්ලා යුරෝපයේ වුණත් ඕනෑම රටක මේකට සහයෝගයක දක්වන හැමෝමත් එක්කම අපි එකට එකතු වෙලා මේ අරගල ඉදිරියට අරන් යනවා. අද වෙනකොට අපි දන්නවා ඉන්දියාවේ මැදිහත් වීමක් තියෙනවා ලංකාව සම්බන්ධයෙන්. අපි දැක්ක පහුගිය කාලේ ලංකා විදුලි බල මණ්ඩලය අදානිගේ සමාගමන පවරන්න හදනකොට ගෝඨාභය රාජපක්ෂ මෝදිත් එක්ක එකතු වෙලා කරන දේවල්. ඒ වගේම තමයි ඔය අදානිලා ලංකාවේ ධම්මික පෙරේරා කියන්නේ එක විදිහක මේ කලාපයේම ඉන්න ලෝකයේ ඉස්සරහා ඉන්න ධනපතියෝ. ඒ අද ලංකාව තුලත් ඔවුන් කරමින් යන්නේ ඒ ධනපති ව්‍යාපාර ටික. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අපි දැක්ක පහුගිය කාලේ ඉන්දියාවේ ගොවි අරගලය. ඒ අරගලයේ පූර්වදාශයක් තිබුණා ලංකාවේ ගොවි අරගලයට. ඒක නිසා අපි විශ්වාස කරනවා මේ ලංකාවේ පැන නැගිලා තියෙන මේ අරගලය ඇතුලේ ගොඩනැගෙන ජනබලය මේ වෙනකොට වේගයෙන් කලාපීය මට්ටමේ ලෝකේ හමාගෙන යන තැනක් බවට පත් වෙලා තියෙනවා. නැවත වටේකින් ඒකාධිපතියෝ ගෙදර යවන වංචාවට දූෂණයට එරෙහිව ඉන්න දේශපාලඥයෝ ගෙදර යවන ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා ක්‍රම වෙනසක් කියන ඉල්ලුම අද කලාපීය වශයෙන් අරගෙන එන්න ලංකාවේ මේ ජන අරගලයේ බලපාලා තියෙනවා. ඒක නිසා මේ අරගලයේ හෙට දවස කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ ඉවත් කරන අරගලයේ අනිවාර්යයෙන්ම ඉන්දියාව මේ ආසියානු රටවල් ඒ වගේම එතනින් පිටත් ගියා ඒ රටවල් ටිකත් එකතු කරගෙන යන ජාත්‍යන්තර මට්ටමේ විරෝධතාවයක් බවට පත් වෙලා තිනවා. ඒකට හොඳම දේ තමයි අපි දැක්ක පහුගිය දවස්වල ගෝඨාභය රාජපක්ෂ පැන්නුවාගෙන් පස්සේ මාලදීවයිනට ගියා. මාලදීවයිනට ගියාගෙන් පස්සේ එතනත් ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ යන යන තැන ඔයාට විරුද්ධ උද්ඝෝෂණ. එතනින් සිංගප්පූර ගියා. අපි දැක්කා එංගලන්තේ පාර්ලිමේන්තුව ඇතුලේ මන්ත්‍රීවරයෙක් නැගිහිටලා කියනවා ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අපරාධකාරයෙක්. ඔහු ලංකාවේ වංචා දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෙක්. ඔහුව අත්අඩංගුවට ගන්න කියලා අන්තර්ජාතික පොලිසියට ඔහු යම් ප්‍රකාශයක් කරනවා. ඒකට අදාළ කටයුතු ඉස්සරහට කරනවා කියලා ඔවුන් මේ වුණ ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අපි කියන්නේ මේක අනිවාර්යයෙන්ම ලංකාව තුල විතරක් නෙවෙයි මේක පැහැදිලිවම මේ ඇවිල්ලා තියෙන ධනවාදයට එරෙහිව විච්ච පිපිරුමක්. ඒක නිසා මේක ඇතුලේ යම් කිසි විදිහකට ඒකාධිපතිව පන්නනවා වගේම අනිත් පැත්තෙන් ක්‍රම වෙනසක් පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ක්‍රම වෙනස ඇතුලේ ගොවියෝ ධීවරයෝ කම්කරුවෝ මේ වින්දිත හැම ප්‍රජාවක්ම පීඩිත ප්‍රජාවක්ම මේ අරගල ඇතුලේ ජීවිතයේ දිනන සටනක් දෙසට තල්ලු කිරීමේ අපේ උවමනාව ඒ අරගලයේ හෙට දවස වෙනුවෙන් තියෙන උවමනාව තමයි ඉදිරිය තමයි ඉන්දියාවේ අපිට සහයෝගය දක්වලා අත්අඩංගුවට ගන්න ශිෂ්‍යයන් වෙනුවෙන් නැවත වතාවක් ලංකාවේ මේ අරගල ඇතුළේ ඉන්න අරගලකරුවෝ විදියට අපි ඔවුන් එක්ක එකතු වෙලා හඬ නගලා කියන්නේ ඒ සහෝදරවරු සියලු දෙනා නිදොස් කොට නිදහස් කරන්න කියලා. ඉන්දියන් හයි කොමිෂන් එක ඉදිරිපිට